ICC ලෝක කුසලානී හැරළු විට ලොව වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් එක්වර තරඟවදින ආසියාවේ ශූරින්ස වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අදින් ආරම්භ වනවා. ඒ එක්සත් අරාබ එමිරාජ්‍ය කේන්ද්‍ර කර ගනිමින් තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම අද තරඟවදිනවා. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30 මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාව තුළ නිලේ විකාශන අයිතිය අයිටීන් මාධ්‍ය ජාලය විසින් හිමි කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් තරඟාවලිය විකාශනය වන්නේ අයිටීන් මාධ්‍ය ජාලයට අයත් වසන්තම් ටීවී ඔස්සේ බවයි වාර්තා වන්නේ. වසන්තම් ටීවී ලානිකාව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තියක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දැඩි කනස්සල්ලට පත්ව තිබෙනවා. ක්‍රීඩා ලෝලින්ගේ එල්ලූ දැඩි විරෝධය සමග මේ වන විට වසන්තම් ටීවී නාලිකාව සිය විකාශන පරාසයන් පුල් කර තිබෙන බවයි වාර්තා වන්නේ. කොළඹ VHF 10, විදුරුතලාගල UHF 47, මිනුවන්ගල UHF 56, කොකාවෙල් VHF 10, කොළඹ UHF 49, ගොන්ගල UHF 28, මඩොල්සිම UHF 24, යාපනය UHF 28 යන සංඛ්‍යාත ඔස්සේ වසන්තම් ටීවී නාලිකාව සුසර කර ගැනීම මගින් ඔබට තරඟාවලිය සජීවීව නැරඹිය හැකි. මීට අමතරව POTV පාරිභෝගිකයින් හට SD චැනල් ලංක 5 සහ HD චැනල් ලංක 305 ඔස්සේ චර්ණ ටීවී නාලිකාව මගින් තරඟාවලිය සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා. බැලුක් ටීවී පාරිභෝගිකයින් හට ස්ටාර් ස්පෝර්ට් චැනලයන් ඔස්සේ තරඟාවලිය විකාශනය කරනවා. තරඟාවලිය ස්ටාර් ස්පෝර්ට් චැනලයන්හි කුමන චැනලයේ විකාශනය වන්නේ දැයි මේ වනතෙක් සඳහන් නැහැ. මේ හේතුවෙන් ඩයලොග් ටීවී ආයතනය විසින් ආසියානු කුසලානී නැරඹීම සඳහා ස්ටාර් ස්පෝර්ට් චැනලයන් සහිත සුවිශේෂී පැකේජයක් පසුගිය දා හඳුන්වා දුන්නා. ඒ සඳහා රුපියල් 149ක් සහ රජයේ බදු ඇතුළත්. ක්‍රීඩාලුවින් බොහෝ දෙනා බලා සිටින මෙවර ආසියානු කුසලානී තරඟාවලියේ YouTube ඔස්සේ විකාශනය වන්නේ දැයි මේ වනතෙක් සඳහන් නැහැ. මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකාවෙන් පිටතදී පැවැත්වෙන නිසා බොහෝ දුරට ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව ඔස්සේ විකාශය නොවනු ඇති. ඒ පිළිබඳව නිලතොරතුරක් ලද වහාම ඒ ඔබ වෙත සමීප කිරීමට බඩියා ක්‍රිකට් අපි සූදානම්. උණුසුම් ක්‍රිකට් තොරතුරු එසෙනින් දැනගන්න බඩියා ක්‍රිකට් අපිව subscribe කරලා බෙල් සලකුණ ක්ලික් කරලා තියාගන්න. අලුත්ම තොරතුරු එක්ක ඉක්මනින් හමුවෙමු.